Jeffrey Vandersay වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම විදුගේ ඩ්‍රීම් 11 එකට විදු මේ තරගයේදී කැඳවනවා. පැතුම් නිස්සංක කලින් තරග දෙකේදීම ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන යන්න සමත් වුණා. ඉතින් ඔහුට එක දිගටම මේක කරන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා අනෙක් පැත්තෙන් තවත් පිටිකරුවෙක් මේ වගකීම ගත යුතුයි. ඔහුට මේ පිටියේ ස්ථාවර වෙන කාලය තුල අනෙක් අන්තෙන් හොඳ සහයෝගයක් අවශ්‍යයි. කුසල් මෙන්ඩිස්ට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා විදු හිතනවා. ඔහු පසුගිය LPL තරගාවලියේදී දක්වපු දක්ෂතා එක්ක ඒ වගේම චරිත් අසලංකට මේ පිටිකරුවන් ලයිස්තුවේ සුදුසුම ස්ථානයේ අංක 3 පිටිකරුවන් අතරේ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් සහ හොඳ සැලැස්මක් තිබිය යුතුයි. එහෙම නැත්නම් දුවදී දැවියම් වලට හසු වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. දසුන් ශානක අංක 4 අංක 5 පිටිකරුවා විදිහට පන්දුවට පහර දිය යුතුයි. මොකද අවම වශයෙන් පන්දු 40ක් විතර ඉතිරිව තියෙද්දී දසුන් ශානක පිටියට આવොත් ඔහුට වඩා හොඳ දායකත්වයක් කණ්ඩායමට ලබා දෙන්නට හැකියාවක් තියෙන බව විදු පුන පුනා මේ වීඩියෝ මාලාව තුල කියන දේ තමයි දසුන් අංක 4 හෝ 5 පිටිකරුවා විදිහට පිටියට පැමිණිය යුතුයි කියලා. දසුන් ශානක ලකුණු 30ට වැඩියෙන් ලබාගෙන තියෙන අවස්ථා 6 දීම ඔහු 12 වෙනි පන්දු වාරයට කලින් පිටිකරුවෙක් ලෙස පිටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් පළවෙනි පන්දු වාර 6 දී පවර් ප්ලේ එකේදී අපි ලකුණු 50ක් ගත්තොත් ඊළඟ පන්දු වාර 10 දී අපි ලකුණු 70ක් ගත්තොත් අවම වශයෙන් අපිට ඩෙත් ඕවර්ස් වලදී ලකුණු 40ක් ගන්න පුළුවන් වුණොත් මේ ඉලක්කය කරා යන්න හැකියාවක් තියෙනවා. iPhone ට්‍රේඩ් වලට ආදරය කරන හැමෝටම සියලු විත්තායවන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙච්ච 5 වෙනි සහ අවසන් 2020 තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නතු කරගන්නට සමත් වුණේ 5-0ක පරාජයෙන් නැත්නම් white wash එකකින් ගැලවෙමින්. පහුගිය දවස්වල අපි මේ තරගාවලිය පිළිබඳව පෙරදැක්ම වීඩියෝ තුලින් කතා කරපු කරුණු කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණය මේ තරගයේ ප්‍රතිඵලයත් එක්ක පැහැදිලිවම ඔබට දැක ගන්නට ලැබෙන්නේ නැති. හතරවෙනි තරගයේදී අපිට දකින්න ලැබුණු තනතිරුවට සමාන තනතිරුවක් තමයි මේ තරගයේදීත් දකින්නට ලැබුණේ. පිටිකරුවන්ට වඩාත් හිතකර ලකුණු 160ක් වගේ ලකුණු ප්‍රමාණයක් හොඳ ඉලක්කයක් බවට පත්වෙන තනතිරුවක් තමයි ඊයේ තරගයටත් ලබා දීලා තිබුණේ. කාසි වාසි දිනාගත්තේ ඕස්ට්‍රේලියා නායකයා. මේක දිවා තරගයක් නිසා වෙන්නේ නැති බොහෝ දුරට එරන් ෆින්ච් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. ඔස්ට්‍රේලියා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරවයි මේ තරගයට අවතීර්ණ වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කරලා තිබුණා. බොහෝ දෙනෙක් බලාගෙන හිටපු අපි නිතරම කතා කරපු ජනිත් ලියනගේට කණ්ඩායමේ අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ වගේම දක්ෂ යෝන් පිටිකරුවෙක් වෙන කමිල් මිෂාරට කණ්ඩායමේ ඉඩකඩ හිමි වුණා. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රමටත් අවසානයේදී මේ තරගාවලිය තුල ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා. මේ වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සී, ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් වෙලා තිබුණා. පෙරදැක්මේදී අපි බලාපොරොත්තුනේ පළමුවෙන් පන්දු යැවීමට ලැබෙයි කියලා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ට්‍රෙන්ත් එක බවට පත් උනේ පන්දු යැවීම නිසා. පළමුවෙන් පන්දු යවලා ඕස්ට්‍රේලියා පිටිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කර ගැනීම තමයි අපේ ඉලක්කය බවට පත් උනේ. කෙසේ වෙතත් ඒරන් ෆින්ච් කාසිවාසිය දිනලා ඔහු පන්දුවට පහර දීමට තීරණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ආශිර්වාදයක් වුණා කියලායි විදෝ දකින්නේ. පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී ඕස්ට්‍රේලියාව දැඩි ග්‍රහණයකට නතු කරගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නට සමත් වුණා. ඔවුන් ලකුණු 22ක් පමණයි මේ පවර් ප්ලේ අවස්ථාව තුලදී ලබා ගත්තේ. මේ තරගාවලිය තුල කණ්ඩායමක් පවර් ප්ලේ එකේදී ලබා ගත්ත අඩුම ලකුණු සංඛ්‍යාව ඔවුන් මේ විදිහට සටහන් කළා. මේකෙත් ඔවුන් අවසන් පන්දු දෙක වනතුරු පවර් ප්ලේ අවසන් පන්දු දෙක වනතුරු ලකුණු 14ක් පමණයි ලබාගෙන සිටියේ. පිට 4 පහර දෙකක් එල්ල කරමින් තමයි ඔවුන් ලකුණු 22ක් බවට පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාව පත් කරගන්නට සමත් වුණේ. පළවෙනි පන්දු වාරයේදීම උඩ පන්දුවක් ලබා දුන්නා ජනිත් ලියනගේ ෂෝට් මිඩ් විකට් හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අතර මහේෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ බෙන් මැක්ඩමට් විසින්. නමුත් ජනිත්ට එය රැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ හිසට ඉහළින් ඇදී ගිය පන්දුවට ඔහු තමන්ගේ අත යොමු කළා. නමුත් අතේ වැදුණු පන්දුව ග්‍රහණය කරගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව දුෂ්මන්ත ශමීර වේගය අඩාල කරපු පන්දුවක් යොමු කරමින් එරන් ෆින්ච් දවා ගැනීමට සමත් වුණා. ෆින්ච් උත්සාහ කළේ මේ පන්දුව ඩිප් මිඩෝන් කලාපයේ දෙසට යොමු කරන්න. නමුත් වේගය අඩාල කිරීමත් එක්ක එය උඩ පන්දුවක් බවට පරිවර්තනය වුණා. ලහිරු කුමාර තමන්ගේ පසුපසට දුවගෙන ගිහිල්ලා ඉතාමත්ම හොඳ උඩ පන්දුවක් ලබා ගැනීමෙන් එරන් ෆින්ච්ගේ ඉනිම අවසන් කරන්න සමත් වුණා. ප්‍රවීන් ජයවික්‍රම බෙන් මැක්ඩමට්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක පීඩනය එන්නම ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙතට යොමු වුණා. චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ ජොෂ් ඉංග්ලිස් ස්කූප් පහරක් එල්ල කරන්නට ගිහිල්ලා පන්දුව පිත්තේ වැදිලා කුසල් මෙන්ඩිස් අතර ඇදී ගියා. ඔහු කඩුල් රකින්න ක්‍රීඩකයා වශයෙන් එය රැකගත්තත් කිසිම ක්‍රීඩකෙක් ඉල්ලීමක් කළේ නැහැ. මේක එතරම් ලොකු සද්දයක් ඇහෙන්නට නැතුව ඇති. පසුව පුනරූපණවලදී බලදිස් නිකෝ තාක්ෂණයේ ඔස්සේ තමයි මේ පිත්තේ වැදිච්ච පන්දුවක් බවට නිරීක්ෂණය වුණේ. ඉංග්ලිස් සහ මැක්ස්වෙල් ලකුණු වේගයේ වැඩි කරමින් පන්දුවට පහර දුන්නා. 10 වෙනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වෙච්ච දුෂ්මන්ත චමීර පන්දු යවමින් පන්දු උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගැනීමෙන් ඉංග්‍රීසිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. මෙහිදී විනිසුරුවරයා ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට සටහන් කළත් රිවීව් අවස්ථාව මගින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් බව පැහැදිලිවම දැක ගන්නට හැකියාවක් ලැබුණා. මාකස් ස්ටොයිනිස් මේ තරගාවලියේ පුරාම පව හිටගේ භූමිකාව සාර්ථකව ඉටු කරන්න සමත් වුණා. මේ තරගයේදීත් ඔහු මැක්ස්වෙල් සමග එකතු වෙමින් පන්දු 18කින් ලකුණු 24ක් ලබා ගැනීමෙන් වේගවත් ඉනිමක් කරා යන්නට තමයි උත්සාහ කළේ. කෙසේ නමුත් ලහිරු කුමාර ක්‍රියාත්මක කරපු 13 වෙනි පන්දුවාරයේදී චාමික කරුණාරත්න රැකගත්ත විශිෂ්ට උඩ පන්දුවක් සමගින් ස්ටොයිනිස්ගේ එනිම අවසන් කරන්නට සමත් වුණා. ඊට පන්දු 3කට පස්සේ ලහිරු කුමාර ක්‍රියාත්මක වෙමින් මැක්ස්වෙල්වත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුණා. මේක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට ගෙනාපු ප්‍රධාන අවස්ථාවක් විදිහට හඳුන්වන්නට පුළුවන්. නමුත් ඉන්පසු මැතිව් වේඩ් සහ ඩැනියෙල් සෑම් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් තරගයේ ඔවුන්ට වාසිදායක ආකාරයට පරිවර්තනය කරගත්තේ. පන්දු 36කින් ලකුණු 64ක සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 154ක් දක්වා ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගන්නට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත්ම හොඳ ලයින් එකක් සහ ලෙන්ත් එකක් සහිතව පන්දු යවපු ආකාරය දකින්නට ලැබුණා. විශේෂයෙන්ම ප්‍රවීන් ජයවික්‍රම මේ තරගයේ Tamanගේ පළවෙනි තරගය ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරන ඔහු ඉතාමත්ම හොඳින් ලකුණු වේගයේ අඩාල වන ආකාරයෙන් පීඩනය නිර්මාණය වෙන ආකාරයෙන් පන්දු යවපු ආකාරය අපිට දකින්නට ලැබුණා. වේග පන්දු යවන්නන්ගේ ඉතාමත්ම සාධනීය දියුණුවක් අපිට මේ තරගාවලිය තුළ දැක ගන්නට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම පවර් ප්ලේ අවස්ථාව තුළ ලබා දීපු පීඩනය තමයි ඕස්ට්‍රේලියාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න සමත් වුණේ. 2013 වසරෙන් පස්සේ ක්‍රීඩා කරපු 2020 තරගවලදී ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවට එරෙහිව හැම අවස්ථාවකදීම ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙද්දී ලකුණු 165 සීමාව ඉක්මවා යන්නට සමත් වුණා. මේ තරගාවලිය පුරා කිසිදු අවස්ථාවක ඔවුන්ට ලකුණු 165 සීමාව ඉක්මවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ වගේ වේග පන්දු යවන්නන්ට හිතකර තනතේරුවලදී අපේ වේග පන්දු යවන්නන් කලින් තරගාවලිය වලට සාපේක්ෂව සෑහෙන හොඳ ආකාරයෙන් පන්දු යවපු ආකාරය අපිට දකින්න ලැබුණා. මෙහිදී විශේෂ ගෞරවයක් හිමි විය යුත්තේ මේ තරගාවලියේ විශේෂඥ වේග පන්දු යවන පුහුණු කරුවා ලෙස එකතු වෙච්ච ලසිත් මාලිංගට. ලසිත් අය Tamanගේ YouTube නාලිකාවේ සඳහන් කරලා තිබුණා මේ ගත වෙච්ච දින 17 තුලදී ඔහු Tamanටම ආවේනික පුහුණු ක්‍රමවේද භාවිත කරමින් තමයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව ෂණික වෙනසකට ලක් කරන්නට සමත් වුණේ කියලා. ඉතින් සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් මේ තරම් ඉක්මනින් ක්‍රීඩකයෝ වෙනස් කරන්නට බැහැ කියලා තමයි ඔහු සඳහන් කළේ. ඉතින් මේකේ තියෙන සාර්ථකත්වය වගේම ඵලදායීතාවය අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම මේ තරගවල ඩෙත් ඕවර්ස් වලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා දුන්නේ අඩු ලකුණු සංඛ්‍යාවක්. අවසන් තරගයේදී තමයි ඔවුන් ඩෙත් ඕවර්ස් වලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වුණේ. ඒ වගේම අපි නිරන්තරයෙන්ම දැක ගන්න ලැබිච්ච කාරණයක් තමයි ලසිත් මාලිංග හතරේ සීමාව අසල රැඳෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට විටින් විට අවශ්‍ය කරන ඉඟි ලබා දෙන ආකාරය මේ තුල මේ ඉඟි ලබාදීමත් එක්ක ඊට පස්සේ පන්දුවාරය තුලදී ඒ පන්දු යවන්නන් කොයිතරම් දුරට සාර්ථක වුණාද කියන කාරණයත් මේ තරඟ බලපු බොහෝ දෙනෙක්ට පැහැදිලිවම දැක ගන්නට හැකි වෙච්ච කාරණයක්. ප්‍රතිකරණය පිළිබඳව අපි පෙරදැක්ම වීඩියෝ වලදී ගොඩක් කතා කරපු නිසා මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. කුසල් මෙන්ඩිස් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට තමයි සාර්ථක. ඉතින් ඔහුව ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට යොදාගත යුතුයි කියලා මේ තරඟාවලිය පුරාම විදූ පෙන්වා දුන්නා. ඒ වගේම දසුන් ශානක අංක 4 නැත්නම් අංක 5 ප්‍රතිකරුවා විදිහට පන්දුවාර 12ට කලින් පිටියට ආවොත් ඔහුගෙන් උපරිම දායකත්වයක් ලබා ගන්න පුළුවන් කියන කාරණය විදු නිරන්තරයෙන්ම සඳහන් කරපු කාරණයක්. ඉතින් මේ කරුණු දෙකම ඊයේ සාර්ථකව ඉටු වුණා. ඒ වගේම මේ පිටිකරුවන් දෙදෙනාම ඉතාමත්ම සාර්ථක ඉනිම දෙකක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යන්න සමත් වුණා. දසුන් ශානක ලකුණු 30 සීමාව පසු කරගෙන ගියපු 7 වෙනි අවස්ථාව මේ තරගයේදී සටහන් වුණා. පිටිකරුවෙක් විදිහට ඔහු මේ තරගාවලිය තුල ඉහළම සාර්ථකත්වයකට පත් වෙන්න සමත් වුණා. කලින් තරගවලදී ඔහු ලකුණු අතරට නොපිවිසීම දුර්වලතාවයක් විදිහට විදු නිරන්තරයෙන්ම පෙන්වා දුන්නා. නමුත් මේ තරගාවලිය තුලදී ඔහු ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන පිටිකරුවෙක් ලෙස කණ්ඩායමට අවශ්‍ය කරන දායකත්වය උපරිමයෙන් ලබා දෙන්නට සමත් වුණා. ඔහු මේ තරගාවලිය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු ලාභයා විදිහටයි සටහන් වෙන්නේ. පැතුම් නිසංක මේ තරගයේදී තමයි Tamanගේ අඩුපාඩුවකින් Tamanගේ මිස්ටේක් එකකින් දැවී යන ආකාරය අපි දැක්කේ. කලින් අවස්ථාවන් වලදී බොහෝ විට ඔහු ලකුණු වේගය වැඩි කරන්නට උත්සාහ කරලා හොඳ ඉනිමක් ක්‍රීඩා කරලා ලකුණු වේගය වැඩි කරන්න උත්සාහ කරලා තමයි දැවී ගියේ. මේ තරගයේදී කෙන් රිචඩ්සන්ගේ පන්දුවට ඔහු එල්ල කරපු පහර ඔහු උත්සාහ කළේ මිඩෝන් කලාපයට උඩින් යවන්න. නමුත් මේ පන්දුවේ වේගය හරියට නිශ්චය කරගන්න නොහැකි වීමත් එක්ක ඒ පන්දුව උඩ පන්දුවක් බවට පත් වුණා. කෙසේ වෙතත් පැතුම් නිසංක මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉතාමත්ම පෙරණ වාර්තාවක් සටහන් කරන්න සමත් වුණා. ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව තරගාවලියක් තුළදී ඔහු සටහන් කර ගැනීමට සමත් වුණා. ඒ වගේම ලෝකයේම ආරම්භක පිතිකරුවන් අතරින් ඔහු තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කර ගන්නට සමත් කරලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 2020 තරගාවලියකදී. දුවදී දැවියම් දෙක තමයි ශ්‍රී ලංකා ඉනිමේ විදු දැකපු දුර්වලම සිදුවීම් දෙක. මේ දුවදී දැවියම් දෙකම අනවබෝධය නිසා සිදුවෙච්ච දුවදී දැවියම්. මේ වගේම තමන්ගේ මංගල තරගයට ක්‍රීඩා කරපු පිතිකරුවන් දෙදෙනෙක්ම දුවදී දැවියාම 2020 ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සටහන් වෙන්නේ. මේ දැවියාම් දෙකේ වැඩි වගකීමක් කුසල් මෙන්ඩිස්ට හිමි වුණත් ඔහු ඒ වගකීම මනවින් තමන් වෙතට පවරා ගනිමින් තමන්ගේ ඉනිම ජයග්‍රාහී ඉනිමක් බවට පරිවර්තනය කරන්න සමත් වුණා. ඔහු දැඩි විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දීපු ආකාරයක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම තමන්ගේ ස්ටාන්ස් එක වෙනස් කරලා ෆ්ලික් පහර මගින් ෆයින් ලෙග් කලාපයේ දෙසින් එල්ල කරපු පහරවල් මගින් ඔහු තමන්ගේ විශ්වාසය මනාව තහවුරු කරලා ඉතින් වඩාත්ම වැදගත් වෙන්නේ මේ විශ්වාසය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සහ මේ ෆෝම් එක මේ ආකාරයෙන් පවත්වාගෙන යාම. ජැනට් ලිනගේ හොඳ ඉනිමක් ගොඩනගමින් හිටියා. කමිල් ගැන යමක් කියන්නට තරම් කාලයක් ඔහු පිටේ රැඳී සිටියේ නැහැ. අවාසනාවන්ත විදිහට මේ ක්‍රීඩකින් දෙදෙනාම දුවදී දෙවි ගියා. නමුත් ඉදිරි තරඟවලදී ඔවුන්ට අවස්ථාවන් ලැබෙවි. එතකොට අපිට ඔවුන් පිළිබඳව කතා කරන්නට හොඳ අවස්ථාවන් නිර්මාණය වේවි කියලා විදු විශ්වාස කරනවා. විශේෂයෙන්ම ජැනට් ලිනගේට එළබෙන ඉන්දියා තරඟාවලිය තුලදී බොහෝ දුරට කණ්ඩායමේ ඉඩකඩ හිමි වෙන්නට අවස්ථාව තිබෙනවා. පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම පවර් ප්ලේ එකේදී ලකුණු 50 සීමාව පහ කරලා යන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඩෙත් ඕවර්ස් ආරම්භ වෙන්න කලින් ලකුණු 120 සීමාවට ළඟා වුණා. එක පන්දුවක් ඉතුරු වෙලා තිබෙදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසු කරලා ගියේ. දෙවරක්ම පිටපිට වයිට් වොෂ් වීමේ අවදානමෙන් ගැලවෙමින් ලෝක ශූරයන්ට එරෙහිව මේ ක්‍රීඩා කරපු තරගාවලියේ පරාජයටපත් වුණත් මේ තරගාවලිය තුළ පොසිටිව්ස් ගොඩක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ටර්නින් පොයින්ට් එක චරිත අසලංකගේ ඉනිම කියලා විදෝ දකින්නේ. ඔහු ලකුණු වේගයේ අඩු වෙලා තිබිච්ච වෙලාවක වේගෙන් ලබාගත් ලකුණු 20ත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිච්ච පීඩනය නිදහස් කරන්නට හැකියාවක් ලැබුණා. පැතුම් නිසංක මේ තරගාවලිය තුළ ලකුණු 184ක් ලබා ගැනීමෙන් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්න සමත් වුණා. කුසල් මෙන්ඩිස් තමන්ගේ 6 වෙනි 2020 අර්ධශතකයේ වාර්තා කරගත්තා. ඔහු මේ අර්ධශතක 6ම වාර්තා කරලා තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරමින්. දසුන් ශානක ලකුණු 30ට වඩා රැස් කරපු අවස්ථා 3ක් මේ තරගාවලිය තුළ සටහන් කළේ තමන්ගේ සාර්ථකම 2020 තරගාවලිය බවට මෙය පත් කරගැනීමෙන්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවන වැඩිම ලකුණුලාභියා බවට ඔහු පත් වුණා. ජොෂ් ඉංග්ලිස් කෙරෙහි ඔස්ට්‍රේලියාව තිබූ බලාපොරොත්තු වලට ඔහු සාධාරණ ඊට කලේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ඔස්ට්‍රේලියා පිතිකරුවා බවට පත් වෙමින් තරගාවලියේ කැපී පෙනෙනව පන්දු යවන්නා වෙන්නේ වනිදු හසරංග. ඔහු කොවිඩ් වලට ගොදුරු නොවුණා නම් බොහෝ දුරට බොහෝ දේවල් වෙනස් වෙන්නට ඉඩකඩ තිබුණා. චමිර සහ මහේෂ් කැපී පෙනෙන දායකත්වයක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂයෙන්ම මහේෂ්ට ලොකු සහයෝගයක් නැති තනතිරු වලට අනුගත වෙමින් සාධනීය ආකාරයෙන් දස්කම් දක්වන්නට ඔහුට හැකියාවක් ලැබුණා. පාට බිඳුවක් විදිහට මේ තරගාවලිය පරාජයට පත් වෙනකල් බලාගෙන හිටපු සමහරුන්ව ලෙෆ්ට් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා ලෙෆ්ට් උනේ. ඉන්දියාවේදී 2020 තරඟ 3කට සහභාගී වෙන්න. ඒ වගේම ටෙස්ට් තරඟ 2කටත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනවා. ඉතින් මේ තරගාවලියත් 3.0ක් සහ 2.0ක් විදිහට පරදී කියලා අනාවැකි පළ කරන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ තරගාවලිය සහ මේ එළඹෙන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ යෝන් ක්‍රීඩකයෝ රසක් ක්‍රීඩා කරන යෝන් ක්‍රීඩකයෝ රසක් අත්හදා බලන. ඒ වගේම තරුණ නායකයෙක් මේ කට්ටියත් එක්ක කණ්ඩායම මේ කම්බිනේෂන් එක හොඳම කම්බිනේෂන් එක මොකද්ද හොඳම රිද්ම් එක කොයි විදිහටද ගොඩනගා ගන්නෙ කියලා හොයමින් ඉන්න කාලයක්. ඉතින් අපිට හැකියාවක් තියෙන්නේ ඔවුන්ට සහයෝගය ලබා දෙන්න වචනකින් හරි උදව්වක් කරන්න. අපේ කොල්ලෝ ටික මේ තරගාවලිය තුල දක්වලා තියෙන පොසිටිව්ස් ටික හරියට අපි මැනේජ් කරගත්තොත් අපිට හැකියාවක් තිබෙනවා ඉදිරියේදී හොඳ ජයග්‍රහණ කරා යන්න. ඉතින් ඒ බවට ලකුණු පෙන්නමින් ඉන්නවා මේ කණ්ඩායම. ඉතින් අපි ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙමු. ඉන්දියා තරගාවලියේ පෙරදැක්මත් එක්ක අපි ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහිල්ලා ඉන්නම් ක්‍රිකට් වලින්ට ආදරය කරන ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ජය වේවා හැමෝටම.